අයිබුවන් ඔගොල්ලෝ හැම දිනාටම ඔගොල්ලෝ හැම දිනාම අදත් එදා හෙළදිව YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා අද දවස තුලත් අපි 10 සහ 11 ශ්‍රේණි වලට අදාළ විෂය නිර්දේශي ආවරණය කරමින් ඉතිහාසයේ පාඩම් මාලාව හා සම්බන්ධ පින්තූර ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා ඔගොල්ලන්ට මේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ 10 ශ්‍රේණිය හා සම්බන්ධ පින්තූරයක් අපි මේ පින්තූරය ආශ්‍රයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද ඒවට ඔගොල්ලෝ නිවැරදි ආකාරයෙන් පිළිතුරු දෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු පළමු පින්තූරයේ ආශ්‍රයෙන් අසහායිත ප්‍රශ්න හතරක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්කම ලැබෙනවා පළමු ප්‍රශ්නය මේන් දැක්වෙන්නේ කොමක්ද මේ ඔයගොල්ලෝ දකින්නේ වැව් පද්ධතියක් එය හඳුන්වන නම කුමක්ද මෙවැනි වැව් පද්ධතියක් හැඳින්වීම සිද්ධ කරන්නේ වැව් ප්‍රපතණය කියන නමින් වියලි කලාපයේ වැසියන් මේ හඳුන්වන නම කුමක්ද වැව් පද්ධතියක් ඇල මාර්ග වලින් සම්බන්ධ කිරීමක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ එවැනි වැව් ප්‍රපතණයමින් හැඳින්වෙන මේ වැව් පද්ධතියක් වියලි කලාපයේ මෙසියන් හැඳින්වීම සිද්ධ කරේ එල්ලන්ගාව නමින් මෙමගින් ලැබුණු ප්‍රයෝජනයක් ලියන්න මේ මෙල්ලංගා පද්ධතියක් මගින් ලැබුණු ප්‍රයෝජනය තමයි ජලය සංරක්ෂණය කර ගැනීමට හැකිවීම ඒ වගේම මෙවැනි වැව් පද්ධතියකට නායකත්වයේ දීම සඳහා තෝරාගත් පුද්ගලයා පරුමක නමින් හඳුන්වනවා ඇතැම් අවස්ථාවලදී කාන්තාවන්ද මෙවැනි වැව් පද්ධතියකට නායකත්වයේ දීම සඳහා ඉදිරිපත් වෙලා තිබුණා එවැනි කාන්තාවන් පරුමකලු යන නමින් හැඳින්වීම සිදු කරනවා අපි ඊළඟට දෙවන පින්තූරය හා සම්බන්ධ වෙමු දෙවන ප්‍රශ්නය පින්තූරය හා සම්බන්ධ ප්‍රශ්න ඔයගලන්ට හයක් දකින්න පුළුවන්කම ලැබෙනවා පළමු ප්‍රශ්නය මෙම නිර්මාණයේ කුමක්ද මේ ශිලා මංජුසා සුසානයක් යනුවෙන් තමයි ඔයගොල්ලෝ පිළිතුරු ලියන්න ඕන දෙවන ප්‍රශ්නය මේවා භාවිත කර ඇති කාලය දක්වන්න මෙවැනි සුසාන භූමි භාවිතයට අරගෙන තියෙන්නේ ක්‍රිස්තු පුර 700ත් 450ත් කියන අතර කාලය තුල මේ තැන්පත් කොට ඇත්තේ කිනම් පුද්ගලයන්ගේ දේහද මෙහි තැන්පත් කරලා තියෙන්නේ පරුමකයින්ගේ දේහ මේ පිහිටායේ ස්ථානයේ කොමක්ද ඔගොල්ලෝ මේ පින්තූරයෙන් දකින ශිලා මංජසස්වානේ පිහිටලා තියෙන කොහෙන්ද කියලා තමයි මේ කොටසින් අහන්නේ මේක දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඉබ්බන් කටුව කියන ප්‍රදේශයේ ඉබ්බන් කටුව සුසාන භූමිය තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ මේ අයත් ඓතිහාසික යුගයේ කොමක්ද මෙවැනි ශිලා මංජසස් සුසානේවත් මහා ශිලා සුසාන භාවිතයටගත් යුගය අපි හඳුන්වන්නේ పూర్ව ඓතිහාසික යුගයේ යනුවෙන් මේ සුසා මේ අයත් සුසාන වර්ගයේ නම් කරන්නේ මේ කයිති වෙන්නේ ශිලා මංජුසා සුසාන ගර්භයට නැත්නම් මහා ශිලා සුසානයට තමයි අයිති වෙන්නේ ඒ වගේම ඉබ්බන් කරුව හැර යටිගල් පොත්ත සහ ගල් සොහොන් කනත්ත කියන ස්ථානවලින්ද මෙවැනි ශිලා මංජුසා සුසාන හමුවීම දකින්න ලැබෙනවා මීළඟ පින්තූරය මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද ඔගොල්ලෝ නිවර්දිව පිළිතුරු ලියන්න ඕන පබළු මාලයක් යනුවෙන් මේ සොයාගත් සුසාන භූමිය නම් කරන්න මෙම ගෙල පබළු මාලේ සොයා ගන්න ලැබුවේ ඉබ්බන් කටුව සුසාන භූමියෙන් මේ අයත් වූ අය සැලකෙන කාලය හා යුගය දක්වන්න මේ අයත් කාලයේ ලෙස ක්‍රිස්තු පුර 700 450 අතර කාලයත් යුගයේ ලෙස పూర్ව ඓතිහාසික යුගයත් අපිට නම් කරන්න පුළුවන් මේවා භාවිත කරන ලැබූ ප්‍රාදේශීය කාන්තාවන් හැඳින් වූ නම පරුමකලු යනුවෙන් දක්වන්න පුළුවන් ඒකට ඔය ආකාරයෙන් තමයි ඔබ පිළිතුරු සැපයිය යුතු වන්නේ මීළඟ පින්තූරය මේ නිරූපණය වන රජතුමා කවුද? ඔගලොන්ට මේ පිළිරුවෙන් දකින්න පුළුවන්කම ලැබෙන රජතුමා බාතිකාබේ රජු. මෙම නිර්මාණයේ දක්නට ඇති ස්ථානයේ කුමක්ද? මේ බාතිකාබේ රජුගේ මෙම පිළිරුව දකින්න පුළුවන්කම ලැබෙන ස්ථානය අනුරාධපුරයේ රුවන්වැලිසෑ මළුව අසල. මෙතුමාගේ කාලයේදී සිදු කළ සේවාවක් ලියන්න. රුවන්වැලිසෑයේ සැරසීමට රෝමයෙන් පබළු ගෙනීම මෙතුමා පාලන කට සිදු කළ රාජධානිය කුමක්ද මෙතුමා පාලන කට සිදු කළ රාජධානිය අනුරාධපුරය ඒ වගේම බාතිකාබේ රජතුමාගේ පිළිරුව හැරෙන්න රුවන්වැලිසෑ මළුවේ දුටුගැමුණු රජතුමාගේ පිළිරුව සහ විහාර මහා දේවීගේ පිළිරුවත් ඔයගලන්ට දකින්න පුළුවන්කම ලැබෙනවා මීළඟ පින්තූරය හා සම්බන්ධ වෙමු හරි මේ පින්තූරයේ ආශ්‍රයෙන් ඔයගලොන්ගේ අහන්න පුළුවන් ප්‍රශ්න ටික අපි බලමු මෙහි වටාපත සලකුණින් ප්‍රකාශ වන්නේ කුමක්ද? ඕගොල්ලොන්ට මෙහි වටාපතක සලකුණින් දකින්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මෙන්න මේ දකින්න පුළුවන් කොටස. අපි මේ හඳුන්වන්නේ රාජකීයත්වයේ හඟවන සෙන්කෝලයේ විදිහට යනුව මේ වටාපත සලකුණෙන් සෙන්කෝලයෙන් නැත්නම් රාජකීයත්වය හැඟවීම දකින්න පුළුවන්කම ලැබෙනවා.
මෙහි දක්නට ඇති සතුන් දෙදෙනෙකු නම් කරන්න. ඔගලට මේ පින්තූරේ මෙතනින් සහ මේ පින්තූරෙන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ සතුන් දෙදෙනෙක්ගේ බල්ලා සහ කපුටා. අඩ සඳින් අර්ථවත් වන්නේ කුමක්ද? මේ අඩ සඳ තමයි ඉහළින් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ දක්වලා තියෙන්නේ සදාකාලික බව. ඊගවට එම සතුන්ගෙන් අර්ථවත් වන්නේ කුමක්ද? බල්ලා සහ කපුටාගෙන් අර්ථවත් වන පැහැදිලි වෙන කාරණේ මොකක්ද කියලා අහන්නේ. දීමනාවට බාධා කළ වුන් එම සතුන්ව උපදින බව නැත්නම් දීමනාවට බාධා කළේ පුද්ගලයන් බල්ලන් සහ කපුටන් ලෙස උපදින බව. මෙහි ලියවැලින් උපමා කර ඇති සත්වයා කවුද? මෙන්න මේ කොටසෙන් ලියවැල් අපි හඳුන්වනවා. මේ ලියවැලින් උපමා කර ඇත්තේ හංසයා. එම සත්වයාගෙන් සංකේතවත් වන්නේ කුමක්ද? හංසයාගෙන් සංකේතවත් වන්නේ පවිත්‍රත්වය. එතකොට මෙහි දක්වලා තියෙන සරල අදහස යම්කිසි පුද්ගලයෙක් ඉරහඳ පවතින තාක්කල් ඇතැම් පූජාවක් කරන සූදානම් වෙනවා. ඒ පූජාවට බාධා කරන පිරිස මතු ආත්මයේදී බල්ලන් සහ කපුටන් ලෙස උපත ලබන බව තමයි ඒකෙන් දක්වලා තියෙන කාරණය වෙන්නේ. මේගව පින්තූරේ සම්බන්ධ වෙමු. හරි. ඔයගොල්ලෝ මේ පින්තූරෙන් දකින්න පුළුවන්කම ලැබෙන පළමු ප්‍රශ්නය මෙම නිර්මාණයේ කුමක්ද? අපි මේ හඳුන්වන්නේ ශිව දේවාලය. එහෙම නැත්නම් අංක 2 ශිව දේවාලය කියලා ලිවත් වඩාත් නිවැරදි. මේ කිනම් ආගමිකයන්ගේ වන්දනීයට ලක්වුවක්ද? මෙම ශිව දේවාල භාවිතයට කරනු ලැබුවේ හින්දු ආගමේ වැසියන් නැත්නම් දෙමළ වැසියන් තමයි මේක භාවිතයට ගැනීම සිද්ධ කළේ. මේ පිහිටා ඇති ඓතිහාසික නගරය කුමක්ද? මෙවැනි ශිව දේවාල දකින්න පුළුවන්කම ලැබෙන්නේ පොළොන්නරුව රාජධානිය තුල. මෙය නිර්මාණය කළ සම්ප්‍රදාය කුමක්ද? ශ්‍රී ලංකාව අනුරාධපුර රාජධානි සමය අවසන් කාලයේ යටත් කරගත්ත චෝලයන් විසින් තමයි මේක නිර්මාණය කරන්නේ. එනම් මේකට දාල කලා සම්ප්‍රදාය චෝල කලා සම්ප්‍රදාය යනුවෙන් ඔබ පිළිතුරු සැපය යුතුයි. මීළඟ පින්තූරය. මෙම නිර්මාණය නම් කරන්න ඔයාලා දැකලා පුරුදු නිර්මාණයක් අපි මේක නම් කරන්න. එතකොට සීගිරි චිත්‍රතම් සීගිරි බිති සිතුවම්. මේ නිරූපණය වන්නේ කවුරුන්ද? සීගිරි අප්සරාවන්. ඒ වගේ මතක තියාගන්න විජ්ජුලතා සහ මේඝලතා යනුවෙන් ඔබ පිළිතුරු ලිවීමත් සාධාරණ ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙම නිර්මාණයේ සිදු කර ඇත්තේ කිනම් සියවසේද? එම සීගිරි සිතුවම් නිර්මාණය කළා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ. මේ නිර්මාණයේ දක්න ලැබෙන ස්ථානයේ මෙම නිර්මාණ දකින්න පුළුවන්කම ලැබෙන ස්ථානයේ සීගිරිය. මෙම සිතුවම් වලට සමාන සිතුවම් දක්නට ඇති ස්ථානීය කුමක්ද? මෙවැනි සිතුවම් දක්ින්න පුළුවන්කම ලැබෙන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන් ගුහා චිත්‍ර තුලින්. එනුව අදට නියමිත පින්තූර අපි මෙතනින් නිමා කරනවා. අපි නැවත ඔයගොල්ලෝ 10 සහ 11 ශ්‍රේණියට අදාළ පින්තූර හා සාකච්ඡා කර පාඩමට සම්බන්ධ වෙමු.